පොලිසියත් දඩයම් කරමින් පාතාලය නිදැල්ලේ විෂන්කයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන්කයා එකක් මාස 9ට ගහතන 49ක් සිද්ධ වෙලා තියෙනවා කොස්කොඩ සුජීගේ රත්ගම විදුරගේ කල්ලි තරංගෙට මරා ගන්නවා හේමන්ත රන්දුරුගේ වාර්තාව සන්නද්ධ පාතාල කණ්ඩායම විසින් ගත වූ මාස 9ක කාල සීමාව තුලදී පුද්ගලයන් 49 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරලා තියෙනවා පාතාල සන්නද්ධ කණ්ඩායම විසින් දිනපතාම පහේ සිදු කරන මේ මිනිස් ඝාතන නිසා දකුණු සහ බස්නාහිර පළාත්වල ජනතාව දැඩි බීතියට පත් වෙලා තියෙනවා මෙතෙක් වාර්තා වී ඇති පාතාල මිනිස් ඝාතන වලින් ප්‍රමාණයක් දකුණ හා බස්නාහිර පළාත් වලින් වාර්තා වෙලා තිබෙන්නේ ගාල්ල මාතර එල්පිටිය රත්ගම කියන ප්‍රදේශ ගණනාවක ජනතාව රාත්‍රී කාලයේ නිවෙස් වලින් පිටතට නොවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා කොස්කොඩ සුජීගේ රත්ගම් විදුරගේ පාතාල කණ්ඩායම් දෙක එකිනෙක මරා ගැනීම ආරම්භ කරලා තිබෙනවලු රාජ්‍යමති ඩීවී චානකගේ මාමණ්ඩිය ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන ගණනාවක් කොස්කොඩ සුජීගේ කල්ලි විසින් සිදු කර ඇති අතර ඊට පරිගණීමක් ලෙස රත්ගම විදුරගේ කල්ලියේ සමාජිකයන් මෙවන විට මිනිස් ඝාතන රසක් සිද්ධ කරලා තියෙනවා කොස්කොඩ සුජී ඩුබායි රාජ්‍ය සංගමයේ සිටමින් සිය පාතාල කල්ලිය මෙහෙවන අතර රත්ගම විදුර ඉතාලියේ සංගමයේ සිට සිය කල්ලිය මෙහෙවන බවයි සඳහන් කරලා තියෙන්නේ. ඔන්න පාතාලය කොස්කොඩ සුජී රත්ගම විදුර රට ඉඳලා මෙහෙවන පාතාල කණ්ඩායම් රට ඇතුලේ ඉඳලා මෙහෙව්වා නම් කොහොම තියෙයිද? රටින් එපිට ඉන්න කල්ලි ටික රට ඇතුලේ ඉන්න පොලිසියට පාලනය කරගන්න බෑ. පාතාලය ඔන්න පොලිසිය ඇතුලටම ඇවිල්ලා තව හොඳයි. තව කිරි ටොපි කව කව කිරිතේ පොව පොවම ඉන්න IMF එක කියයි පොලිසියත් විකුණලා දාමු කියලා එක්කෝ ස්කොට්ලන්ඩ් යාඩ් එකටවත්